actually affect my role as Attorney General. In the performance of my functions, I am called upon to testify before this forum. May I make this submission, and I will also present a written representation, and I wish to have a ruling on the matter, because these are matters which are all pertinent and relevant to the discharge of my functions as the Attorney General. And the evidence which is sought to be elicited from me today could be given by a subordinate officer. නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ ICCPR යටතේ ගන්න අදහස් විමසුවා කියන එක තහවුරු වුණා අපිට. එහෙම විමසුවත් කිසිම උපදේශයක් ලැබී නැති බව තමයි පොලිසිය පැත්තෙන් කියන්නේ. මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? අපිට ලැබිච්ච නොතීසිය පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් 2019 ජූලි 24 සඳහන් වෙලා තියෙන ගොනු පිළිබඳව විතරයි අපි අවධානය යොමු කළ පැමිණලා තියෙන්නේ. මේ පිළිබඳව විස්තර ලබා දුන්නොත් සොයලා බලලා සුදුසු නිලධාරීන් මේ 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 කාරණේ කියන්නේම මේකට අදාළව. මම මේ කියන්නේත් මේ EER 0817 කියන ලිපිගම අදාළව කියන්නේ. අසීස් මහතාගෙන් අහලා තියෙනවා ICCPR යටතේ හරි අත්අඩංගුවට ගන්න බෑයිද කියලා. කිසිම තැනක සඳහන් කළ නැද්ද ඔයගොල්ලන්ගේ ෆයිල් එක? මම මා සතුව දැනට EER 8/2017 ලිපිගොනුව තිබෙනවා. ඒ ලිපිගොනුව අනුව ශ්‍රී ලංකා පොලිසියේ පළවෙනි ලිපිය 2017 ජූනි පළවෙනි දින වැඩබලන අධ්‍යක්ෂක ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ලිපියේ සඳහන් වෙනවා පිටු තුනකින්, එහි සඳහන් වෙන්නේ කරුණු එසේහින් මෙම වෙබ් අඩවි හරහා ප්‍රචාරය කර ඇති ජාතීන් අතර සමගියට හානිකර අන්තර්ජාල වෙබ් අඩවි සහ මුහුණු පොතේ සඳහන් කරුණුවලට අනුව පහත සඳහන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය වගන්ති උල්ලංඝනය කරමින් මෙම සංවිධානය කටයුතු කර ඇති බව පැහැදිලි වේ. ඔබතුමා මං හිතන්නේ සාරාංශයේ වීඩියෝ ටිකක් බැලුවා. නිවැරදිද? No, I mean I'm asking from documents අනුව මොකද කලින් කිව්වා වීඩියෝ බැලුවා කියලා. පුද්ගලයෙක්ගෙන් නෙමෙයි අහන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අහන්නේ. මේ පිළිබඳව වීඩියෝ බැලුවද කියන කරුණ සම්බන්ධයෙන් රාජ්‍ය අධිනීතිඥ මලික් අසීස් මහත්තයා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාඩ් නවාවිට මේ වීඩියෝ පට බලලා ඒ වීඩියෝහි සඳහන් කරුණු පිළිබඳව පිටු 15කින් සමන්විත වාර්තාවක් ලබා දීලා තියෙනවා 2019 මැයි 21. ඒ කියන්නේ වීඩියෝ බැලුවා. වීඩියෝ බැලුවා. ඒතර සිද්ධියෙන් පස්සේ. මම කියන්නේ සිද්ධියට කලින්. සිද්ධියට කලින් බලලා තියෙනවා. ඔව් සිද්ධියට කලින් බැලුවාම ඒ වීඩියෝ වල තියෙන කාරණා මත ICCPR ගණයට වැටෙනවද කියන ප්‍රශ්නය ගැන උපදෙසක් දෙන්න හිතුනේ නැද්ද? ඒ පිළිබඳව කරුණු මතුවෙච්ච නිසා තමයි 2019 3/12 වෙනිදා නීති සාකච්ඡාවකට පැමිණ ලෙසට TID නිලධාරීන්ට දැනුම් දීලා කටයුතු කළා. 2018 6 මාසේ ලිපියත් එක්ක CD එකක් ලැබුණා. ෆයිල් එක අනුව ඊට පස්සු CD එක බලලා නව සීනියර් ඔෆිසර් කෙනෙකුට වර්තාවක් දීලා නැහැ. 2019 මැයි 21 වෙනකම්.